ජීවීන්තුල සංචිතව ඇති ආහාර මත ඔක්සිජන් ක්‍රියා කර ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය මොකක්ද? ඔයාලට පුළුවන් උත්තර මේක ලකුණු කරන්න. කියන්න පුළුවන්. ජීවීන්තුල සංචිතව ඇති ආහාර මත ඔක්සිජන් ක්‍රියා කර ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය මොකක්ද? उत्तर उत्तर पोषण वर्धने पोषण නිවැරදි උත්තරය ශක්තිය නිපදවනවා කියලා තියෙන්නේ. ඒ නිසා බලන්න අඳුරා ගන්න ශක්තිය නිපදවන ක්‍රියාවලිය තමයි ශ්වසනය. දැන් ඒක අමතක වෙච්ච බවක් තමයි පේන්න තියෙන්නේ. නෑ සර් වන්ස මේ දැන් ටික කර කලින් සර් මතක් වුණා සර් මං ඉස්සෙල්ලා හිතුවේ නෑ සර් ඒක කියලා. හරි. ඒක බලන්න වරද්ද ගන්න එපා. අපි ගන්න ආහාරවත ඔක්සිජන් ක්‍රියා කරලා ශක්තිය තමයි නිපදවා ගන්න. शक्ति निपदवागाने क्रियावली हरहारे प्रश्न मन नैवत मताकिरी मकर मेदीन पाड़ नैवत मताकिरी प्रश्न हरह मताकिरी मकरा हेमोट उत्तर दिने पुलवा इट पे मम पाड़मटे अतुक अवस्था अना अलग नम रीनेम कर अलग नम पल अवस्था पास प्रश्नांक देख नेतुकट देना द्रव्या मिटियन तेलुवीट कुट पत् नवी तहाड़ पत्ल हकीन मुका तहाड़ बवट पत्कर नियाको आहने तावे इको तन्ने तावे හරිද නමුත් තන්නේතාවය කියලා කියන්නේ කම්බි බවට පත් කරනවා කියන එක. ඔය කොටස සමතකෙන්න පුළුවන්. තහඩු බවට පත් කරනවා කියන්නේ ආහන්නේතාවය. කම්බි බවට පත් කරනවා කියන්නේ තන්නේතාවය. හරිද මේ වෙනස ඒක තමයි මේ ප්‍රශ්න අර නැවත නැවත මතක් කරන්න උත්සාහ කරන්නේ. ඊට හිරුෂ තුන්වෙනි උත්තරය අනේ චුම්බක තාම අපි කතා කළේ නැහැ. ඉතින් අපි යමු හතරවෙනි ප්‍රශ්නෙට. වැඩි ලවණ ප්‍රමාණයක් දියවි ඇති ජලය මොකක්ද? කරදිය. කරදිය. වැඩි ලවණ ප්‍රමාණයක් දියවලා තියෙනවා අපි කියනවා කරදිය කියලා. හරිද? කරදිය. ලවණ ප්‍රමාණය වැඩි ඒකට කියනවා කරදිය කියලා. ලවණ ප්‍රමාණය අඩුයි මිරිදිය. ලවණ ප්‍රමාණය අතර තියෙන කිවුල්දිය. කරදිය කියන්නේ මුහුදනේ. හරි. ඊළඟට පොසිල ඉන්ධන කියන එකට අපිට යන්න පුළුවන් තුලේ කියන්න පොසිල ඉන්ධන වලට උදාහරණ පොසිල ඉන්ධන පමණක් තියෙන පිළිතුර මොකක් මේක ලකුණු කරන්න පුළුවන් ගල්ලංගුරු ඩීසල් භූමි තෙල් තමයි නිවැරදි උත්තරය අංක 1. ඒ තුන් දෙනාම පොසිල ඉන්ධන. එතකොට දෙවෙනි උත්තරේ පොසිල ඉන්ධනයක් නොවන්නේ මෙන්න මේ පොල් තෙල් තියෙන නිසා. මේකෙත් පොල් තෙල් තියෙනවානේ. හතරේනේ උත්තරේ වැරදෙන්නේ අඟුරු නිසා අඟුරු කියන්නේ මේ සාමාන්‍ය අඟුරු ඒවා ගල් අඟුරු නෙමෙයි පොල් කටු අඟුරු තියෙනවා ලිපට දර දාපුවම අඟුරු ඉතුරු වෙනවා ඒවා මේ ඒවා පොසිලින්දන් නෙමෙයි පොසිලින්දන් හැදෙන්න අවුරුදු මිලියන මිලියන ගාණක් යනවා ඒතර ගල් අඟුරු ඩීසල් භූමිතෙන් හරියටම කිව්වා
प्रश्न मेतन गिरा मिनसा बीम गिनीसा प्रयोजन तमाय हर नोना प्रयोजन जल प्रतिशत बिंदु दशम बिंदु वेरी गुड एक उत्तर बिंदु दशम बिंदु बिंदु दशम बिंदु प्रश्न प्रयोजन जल प्रतिशत लवण प्रमाण मेन मेटलीवट पत्र गुणांगे इला शक्ति निपदी मे क्रियावली मे अमतक मतर गिट शक्ति प्रभव शक्ति प्रभव शक्ति प्रभव मे हमें अपीट शक्ति पूर्वा शक्ति पुलवा गलूर वाली शक्ति ताप शक्ति अभी लभनो डीजल वाली शक्ति लभनो फसल इंधन वाली शक्ति प्रभाव प्रश्न इधरना शक्ति पीली बंद लमे प्रकाश प्रकाशन तरक्ति कथाकर कथाकर मुखादेक हरि उत्तरे वेन्न पुलुवन् शक्ति बंदेकल प्रकाशन हतरा दिन निवेदि प्रकाशे कुमार अभी मे पाड़ मतक्वेन दरुटिक संबंध देवनी वार पेपर अक्कर अभी मेधाकन तीन पाड़ी मत अक्कर प्रश्न की सार्थक उत्तर दुना अभी निका मे साकर आलोके प्रयोजन मेन्म हानि ध्वनि प्रयोजन पमनाक आलोके प्रयोजन पमनाक अभी प्रयोजन शक्ति वाणे आलोके हा ध्वनि उत्तरे बलोकन उत्तराधिक उत्तरे आलोके प्रयोजन आलोके उत्तर हतरे अभी अंक एक उत्तरे तो उत्तरे हर अंक नाम पाउडर अति भौतिक गुण उत्तर वायने 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 उत्तर अंक दहांतर आलोक
නිවැරදිව පෙන්නලා තියෙන්නේ මොන අවස්ථාවේද? දෙක. අංක දෙක. හරිනේ. මේ අංක 4 ඒක සම්පූර්ණ නෑ. ඒක සම්පූර්ණ නෑ. ඒ නිසා අපි අංක 4 ගන්න අංක 2 තමයි ගන්න. නිවැරදි උත්තරයක් ඇටියට මෙන්න සමාන්තර ඉගෙන දීලා තියෙනවා. මේක අපි ඉගෙන ගත්ත පාඩමක් දෙවෙනි වාරේ පාඩමක්. ඒ නිසා අංක 2 තමයි නිවැරදි උත්තරය. ඊළඟට අපි 11 වෙනි ප්‍රශ්නයටත් යමු. විදුලිය නිපදවීම සඳහා ශ්‍රී ලංකාවට සුදුසු වඩාත් සුදුසු ශක්ති ප්‍රභවය මොකක්ද? ශක්ති ප්‍රභව ප්‍රභවය මොනවාද? සූර්ය ශක්තිය ලාක්ති. මේ දරුවෝ මොකද කියන්නේ? සූර්ය ශක්තිය හා සුරන්. හැමෝම මේකට එක කැති කියලා හිතනවා. මොකද න්‍යෂ්ටික බලය අපිට බෑ. දැන් මේ උදම් රළ කියන ඒවා ගැටලුකාරී සත්‍යයන් තියෙන්නේ. ඊළඟ භූතාපේ න්‍යෂ්ටික ශක්තිය කව ගැලපෙන්නේ නැහැ. එතකොට අපිට වඩාත් පහසුයි සූර්ය ශක්තිය සහ සුලං ශක්තිය. දැන් සුලම් බලාගාරයක් අලුතෙන් හැදුවා මන්නාරම පැත්තේ. ඔයාලා දන්නව නේද? මේ රූපවලත් වල පෙන්නවා මේ සුලම් බලාගාරයේ එක වේව එක විතර දාලා කවුද? දන්නවද කවුද විතර දාලා තියෙන්නේ කියලා? පැටව රාජාලි එක් රාජාලි පැටව. මේ කොහෙද මන්නාරම සුලම් බලාගාරයේ තියෙන සුලම් එතන තියෙන කවර් වල රාජාලි පැටව විතර දා. හරි ඒක වෙනම කාරණයක්. දැන් අංක 12ට යමු. අංක 12. නිවැරදි වෙන්නේ මොකක්ද? වර්ෂා ජලයේ ලවණ ඇත. මුහුදු ජලයේ ලුණු රස වී ඇත්තේ දිය වී ඇති ලවණ නිසාය. අංක 2. වැඩිපුරම තියෙන ලවණය කාටද කියන්න පුළුවන්? මේකේ වැඩිපුරම තියෙන ලවණය මොකක්ද? කරදි. නෑ නෑ නෑ. සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් නම මතක තියාගන්න. අපි ඔක ඉගෙන ගන්නවා. සෝඩියම් ක්ලෝරයිඩ්. හරිද? හැමෝම දන්නවනේ සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ්. පැහැදිලිනේ සෝඩියම් ක්ලෝරයිඩ්. ඊළඟට ප්‍රාශ්වාස වාතයේ උස්මරම් පිට කරන ප්‍රාශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් අවර්ණ හුණු දියර නේද? හැමෝම එකගයි ඉන්නේ. හැමෝම කැමතිනේ. හැමෝම දන්නවනේ අවර්ණ හුණු දියර තමයි හරි උත්තර. ශාක සම්පෝෂී ලෙස හඳුන්වන්නේ ඇයි? ශාක සම්පෝෂී ලෙස හඳුන්වන්නේ ඇයි කියන්න යෝනාත්. මේ උත්තර හතර හොඳට කියවලා බලන්න. ඔයාලා තෝරගන්න පුළුවන් හරි උත්තරයක්. ඔව්. තමන්ට අවශ්‍ය ආහාර තමා නිෂ්පාදනය කරගන්න නිසා. ජෝනා අපි මේ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා. මේ කොහෙවත් ලියන්න දුන්නේ නැහැ. අපි මේ ස්ක්‍රීන් එකට දාලා අපි ඒ ටික සාකච්ඡා කරගෙන යනවා. හරිද? එතකොට මේකට උත්තර දෙන්න තමයි තියෙන්නේ. උත්තර මතක් කරගෙන අපි ඊට පසුව පාඩමට යනවා. තාම පාඩමට ගියේ නැහැ. හරි. එතකොට උත්තරය නිවැරදි. තමා විසින්ම තමාගේ ආහාර නිෂ්පාදනය කරගන්නවා නම් එයාලට කියන නම මොකද්ද? සම්පෝෂී. සම්පෝෂීන් කියලා. උත්තරය අංක 4.
उत्साह निष्पादने प्रश्न उत्तरे जलेनो मेति वीम निसा शाक मिय यैम उत्तर आया मत किया जले नमित शाक मियाम जले नमित वीमनिता शाक मियाम तमाई निवर्त उत्तर जले नमित वीमनिता शाक मियानो एक शाक चालने आपने में विनाश प्रश्न है नहीं तो कम उत्तर ठीक है हाथ जाना इसका देख कहती है मित्र मैंने में प्रश्न के उत्तर हो यार नहीं स्वयं विषम पोषी क्रमवत् आलोके गमन करने माध्य पारदृश्य 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 केला किए यमा कंपनी भी मैं साथ ध्वनिया निपदे वे ध्वनि खारे केरी बट एक्टिव किया अब शक्ति है शक्ति 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 तो रेटी का मतलब क्या ही नहीं था मोटे में विभाग विभाग තියලා නැත්තම් ඊළඟ සතිය තියෙනවා එතන ඒ කතා කරපු දේවල් ටික වැදගත් වෙයි එහෙම papers එකක් අපිට කරන්න අවශ්‍ය නම් තව එකක් අපි ඒක බලලා කතා කරමු paper එකක් සර් ඒ සතිය කිව්වා සර් කලින් බලන්න තිබ්බ paper එකක් බලමු කියලා බලමු කියලානේ හරි ඒක මතක් කරේ කොහොඳයි අපි එන එක බලලෙම හැම උත්තර ලියලා නේ තියෙන්නේ මට पेपर एक मुकाते वाम दून ने इन्हें चुकता दिदास पहलवे विद्याव पेपर एक दिदास पहल में सीन दिदास पहल मैं कदर नहीं
पेपर कल मम तीरने अभी एक बल मम गी सती पेपर कथा कल पेपर का प्रश्न अरे हेमो मेक अभी मेक कथा करें कथा कर प्रश्न तीन किया मन प्रश्न अभी कथा कर लिया प्रधान पलवनी प्रश्न मे प्रश्न कथा कला कथा करा अंक देख अभी बालमु लीलाने तीरने अभी नीन तकाल बलान पुलवा प्रधान प्रश्न विरासकुने हाँ आप मेहम करम हेमोट मलगियान विभाग तिब्बत उदेपर कथा कर ಗುಡ್ ಗುಡ್ ಪೇಪರ್ ಗೆ ಆಪ ಸೇವನ್ನ ಮಮ್ಮಿ ಮಟಸ ತಾಮಸ ತಾ ಕ್ಲಾಸ್ ಸಾಮ್ ಕ್ಯೂವಿನೆಸ್ ದಮ್ಮಸ ಆ ನಮತೆಕ ಹಂದಾಯಿ ಥ್ಯಾಂಕ್ ಯು ಇರುಷಟತ್ತೆಕ ಊಮನ ವೈ ಅಪಿ ಬಲ ಮೇವನ ಮೇ ಪೇಪರ್ ಗೆಟ ಗಿಹಿಲ್ಲ ಮೇಕ ಮನ ವಾಲಟೆ ಉಪ ಪೇಪರ್ ಗೆ ಏನಿಸಾ ನೆನ್ನ ಮೇಕ ಮನ್ ದೆ ಕಥಾ ಕರನೋ विभाग वाली मत देवनी पाड़ मेट कमारे मेन मेट दाखले मेन देवनी प्रश्न
පළවෙනි කොටස කළාද දුව පළවෙනි කොටස කළේ නැ ඒකත් කළේ නැ ඒක තියෙනවා අපි ඒකෙන්ම පටන් ගමු ඉස්සල්ලාම හරිද හැමෝම ලෑස්තිද ප්‍රභා සංශ්ලේෂණයේ ජීවීන් සතු පොදු ලක්ෂණයක කියලා තියෙනවා වැරදි වැරදි ඒක ශාක් වලට නැහනේ එහෙනම් මෙතන වැරදි තියෙනවනම් හරි දාගන්න පේපරේ කරලා තියෙනවනම් පේපරේ කරලා නැත්තම් පේපර එක ළඟට හරි අරගන්න පේපර එක මම කලින් එවලා තිබ්බා ඒ නිසා ඒක ළඟ තියාගන්න ඔයාලට මේක උදව්වක් කරගන්න ඔයාලට ඊළඟ සතියේ එහෙම නැත්තම් මේ සතියේ ඉදිරියේදී ලැබෙන විභාගයට මුහුණ දීම ස්කන්ධය ප්‍රකාශ කිරීමේ සම්මත ඒකකය हरी किलोग्राम एक हरी हरी वरी दागान ना नेता मताक करागान ना इसका देखिए अन्य मुकद्दर जब किसी द्रव्य का डांगू पदार्थ प्रमाणे जब किसी द्रव्य का डांगू पदार्थ प्रमाणे लिखिए ना इसका देखिए ना जब किसी द्रव्य का डांगू पदार्थ प्रमाणे लिखिए ना मुका के रहते इसका देखिए पहले लेने हाँ ඊළඟට බලන්න අතුරු මුරුංගා පත්‍ර අතින් ඇල්ලුව විට හැකිලෙමින් චලනය වෙනවා කියලා තියෙනවා අතුරු මුරුංගා පත්‍ර ඇල්ලුවා කියලා හැකිලෙන්නේ නැහැ නේද නිදි කුම්බනේ වැරදි ඒක වැරදි 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 ජලයේ නිශ්චිත පරිමාවක් නැහැලු ඒකත් වැරදි නිශ්චිත පරිමාවක් නැත කියන එක වැරදි ජලයට නිශ්චිත පරිමාවක් තියෙනවා නේද හැඩයක් තමයි නැත්තේ ජලයට නිශ්චිත හැඩයක් නැහැ නමුත් නිශ්චිත පරිමාවක් තියෙනවා සංචරණයේ සතුන් තුල දැකිය හැකි වත් බොහෝ ශාක තුල දැකිය නොහැකි හරි ඒක හරි හරිද ඔයාලගේ පේපර එක ළඟ තියනා නේද හැමෝගෙම ඒ නිසා අපි බලමු प्रश्न ईरा प्रश्न तमाय हरितशाकुल आहार निष्पादने संधा कार्बन डाइऑक्साइड वायु सह उत्तरे लखन कर प्रतिपल आवाने देखने वाले प्रतिपल आवा एक पालविनिया पालविनिया के कथा कर रात नी दारू देखने पालविनिया वेला अभी हेतु के हरियाणा अभी हमारी वेड कर जालय वाष्पी भावने ඉතින්දි වෙන්නේ වාෂ්පී භවනේ කියන ක්‍රියාවලිය. මෙතන පොතේ තියෙන ඒ වචනේ වාෂ්පී භවනේ කර ලුණු හෙවත් සෝඩියම් ක්ලෝරයිඩ් නිපදවන හරිද? එයාට කලපු වල ඇති ජලය කලපු වල තියෙන එකට මොනවද කියන්නේ? කිවුල්දිය. 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 उपकरण ah,
අන්වික්ෂ අන්වික්ෂ කියන එක තියෙනවා වඩා හොඳයි මෙතන තියෙන අන්වික්ෂ කියලා විතරයි මොකද සරල අන්වික්ෂ කියලා අත්කාචයට කියන්නේ සරල අන්වික්ෂ අන්වික්ෂයම නැත්තම් ආලෝක අන්වික්ෂ මේ උත්තර දෙකෙන් අපිට තෝරා ගන්න වෙන්නේ අන්වික්ෂ කියන එක මේ උත්තර දෙකෙන් තෝරා ගන්න වෙන්නේ අන්වික්ෂ කියලා හරිද ඊළඟ හරිදට ප්‍රභා සංශ්ලේෂණයේදී පරිසර නිදහස් කරන වායුව ऑक्सीजन वायु कार्बन डाइऑक्साइड वायु शाख श्वसन करमलगे पोषण क्रम पोषण क्रम शाक ඊළඟට අත්තාවරණ තැනීමේදී රබර් පාවිච්චි කරන්නේ රබර් සතු මොන ගුණාංගේ නිසාද? අත්තස්තනි බව නිසා. හැමෝම කියන්න ඕන උත්තර ප්‍රත්‍යස්ත ගුණේ නිසා. ප්‍රත්‍යස්ත ගුණේ නිසා. ප්‍රත්‍යස්ත ගුණ එක තමයි බලයක් එදපුවාම ඇදෙනවා බලය අතහැරියාම නැවත මුල් තත්වයට එනවා ඒක නම් ප්‍රත්‍යස්ත ගුණය කියලා ප්‍රත්‍යස්ත ගුණ ඊළඟට ශක්ති ප්‍රභේදයක් නොවන්නේ හැමෝම කියන්නේ වාතය ඒක පදාර්ථයට අයිති දෙයක් ඒ නිසා අපි ඒක ශක්ති ප්‍රභවයක් කියලා හඳුන්වන්නේ වාතය කියන්නේ පදාර්ථයක අයිතියක් ඒ නිසා උත්තර වෙන්නේ වාතය ඊළඟට ජලය වායු අවස්ථාවේ පවතින ආකාරයක් වන්නේ ජලයේ වායු හුමාලයේ තමයි වඩාත් මෙතනින් ගැලපෙන උත්තරේ හුමාලයේ තමයි ජලය වායු විදිහට තියෙන්නේ හුමාලයේ හරිද අරගෙන පිට වෙනවා වාෂ්ප වෙලා හුමාලේ ඊළඟට නිශ්චිත ද්‍රව පරිමාවක් මැන ගැනීමට විද්‍යාගාරයේ පාවිච්චි කරන උපකරණේ අත උපකරණයක් කතා කළා මිනුම් සරාව හැමෝම කියන්නේ මොකක්ද උපකරණය මිනුම් සරාව ඊළඟ මුදුන් මුලක් සහිත ශාකේ තන්තු මුල් श्वसने सदा कृत्रिम ऑक्सीजन वायु लबा नुगन्ना आयकु क्रीडके नैन दुवन क्रीडके एहेम मे ऑक्सीजन गन्नैन यला कांदुना गिनाय किम दुम करुओ असाते लेटुट देनवा ऑक्सीजन නමුත් ක්‍රීඩකයෙක් ඔක්සිජන් අරගෙන දුවනවා ක්‍රීඩා කරන ක්‍රිකට් ගහන ඔක්සිජන් එව දාගෙන ක්‍රීඩා කරනවා දැකලා තියෙනවද නෑනේ ඒ නිසා ඉතරේ මොකක් 18ට අර්ථ 3 ඊළඟ 19 කිරිපැහැයට හැරීම දැන් මෙතන වලට මතකයි අවාරණ හුනුදියර අවාරණ හුනුදියර ගත්තොත් කිරිපැහැයකට හැරෙන මොකද්ද අනෙක් දරුව කියන්නේ මොකද්ද හැරෙන පාට කිරිපැහැය
ඉරිපැහැයට හැරීම වීදුරු කැපීමට යොදාගන්නේ මොනවද ඒකේ දැඩි බව වැඩි එක්කෙනෙක් මෙතන ඉන්න අයගේ උත්තරය දියමන්ති උත්තරේ දියමන්ති එයාගේ දැඩි බව වැඩි ඒ නිසා ඔන්නවා මතක් කරගන්න දැඩි බව වැඩි ඒ නිසා දියමන්ති පාවිච්චි කරනවා වීදුරු කපන්න ගන්න प्रश्न उल्ट විස්සෙන්ද හටයි සර්. දැයි අනින්තරු කියන්නේ එක්ක chat එකට දාන්න. සර් විස්සයි සර්. විස්සෙන් විස්සන වඩා හොඳයි. හොඳයි. හරිද සර් මට දරුව දෙන්නයි උත්තර ප්‍රකාශයට පත් කළේ තුන්වෙනි දරුවේ විසෙන් දාස සර් ඔව් විසෙන් දාස එවලා තියෙනවා 16 සර් විසෙන් දාස 32ක් අවසානයේ ලැබෙන්නේ 16 ඊළඟට කවුද යෝනා දුලෙන් එවලා තියෙනවා යෝනා නැතුව මෙන්න මේ ලකුණු 16 17 18 19 20 මේ මට්ටමින් පහලට යන්න දෙන්න එපා හරිද මේ මට්ටමේ ගත්තොත් ඔයාලට ලකුණු 80 න් එහා ගන්න පුළුවන් ඒකක් ගන්න පුළුවන් හරිද 90 ගානකට යනවා නම් මෙන්න මේ මට්ටමකටත් එන්න උත්සාහ කරන්න 90 ගානකට යන්න නම් මේ මට්ටමේ ඉන්න උත්සාහ කරන්න එතකොට ඒකයි දෙවෙනි කොටසේ ලකුණු ටික එකතු කරපුවාම අනිවාර්යෙන් 90 ගානකට යනවා මේ මට්ටමේ ඉන්නකොට ඒක ඒ වෙනත් 80 80 වේ සීමාව 85 80 90 අතරට යන්න පුළුවන් අර දෙවෙනි කොටසේ ගන්න ලකුණුත් එක්ක මීට වඩා අඩු වෙන්න දෙන්න එපා හැම පේපර් එකම අපි එහෙමනම් බලමු දෙවෙනි කොටසේ මෙන්න මේ ප්‍රශ්නේ කතා කළා මෙන්න මේ පළවෙනි කොටස කතා කළා අපි එහෙමනම් දැන් බලමු දෙවෙනි ප්‍රශ්නය වැස්සීනේ දෙවෙනි ප්‍රශ්නය මේක ලේසි ප්‍රශ්නයක් ඔයාලට පළවෙනි පාඩම හොඳට මතක් කරගන්න පුළුවන් මොකද්ද මේක කියන්නේ ජීවීන්ට පොදු ලාක්ෂණික පහක් මම අහන්නම් කායෙන් හරි අහන දරුවා විතරක් කියන්න නෙතුකට පුළුවන්ද කියන්න පුළුවන් බලන්න වර්ධනය පෝෂණය ශොෂණය චලනය වර්ධනය ශොෂණය කායපාරක් කියන්න වර්ධනය පෝෂණය චලනය වර්ධනය පෝෂණය ශොෂණය චලනය තව එකක් තියෙනවා ඒ තමයි ප්‍රජනනය ප්‍රජනනය හරි හැම දරුවෙක්ටම ඇහුණානේ හැමෝම කියන්න දැන් මොනවද ජීවීන්ගේ පොදු ලාක්ෂණික පහ වර්ධනය පෝෂණය චලනය ශොෂණය ප්‍රජනනය වර්ධනය චලනය ශොෂණය මේ ඕන විදිහට ලියලා තිබ්බට ගැටලුවක් නැහැ පෝෂණය
ඊළඟට ප්‍රජනන ලකුණු පහක් හම්බ වෙනවා මේ ලකුණු පහ දාගන්න හරිනම් ප්‍රජනන ලකුණු පහක් හම්බ වෙනවා මේ කුමාරණ ලකුණු පහ එකට එක ගාන හම්බ වෙනවා මේ පේපර් එකට ලියන්න උදව් වෙන විදිහට පේපර් එක තියෙන හදලා තියෙන ඒ නිසා බලන්න ඉස්තම් පිරවීමක් තියෙනවා හිරුෂ කතා කරන්න දැන් चलन दुनगे लक्षण मुखा विन मुखा अवस्था चलन दाकने विरुद्ध लक्षण मिथन लिया लक्षण चलन दिता शाख चलन दुन चलन दी गेटू आती प्रश्न इन्नो नमक लक्षण पड़ मारूचे लक्षण विषम पोषी हर हरिता मेन मेतन विनास्कर हरिता हरिताप्रद मेन मे पलवी का विनास्करा मेन मे विधि दागन वाला संचरने विनास्कोड़े विनास्कन तीर संचरने विरुद्ध लिया एक बार लिया गाने लिया इट पास से हरी दा गाने या निपा दम में दम में कर लिया कर जैसे मेक कर गए लेकिन उत्तर ठीक है लिया गाने सांचर ने नोकराई हरी ने हरी से दें हरी दा कर लापुरु दा गाने सांचर ने नोकराई मेरे पैसे सांचर ने मिथन विषय शाख पेलिया स्वयं पोषी वे स्वयं उत्तरे स्वयं पोषी वे इलांट योनाल हरिताप्रद नीना मे बेतर मुखदेन योनाल कथा कर योनाल हरिताप्रद इक तम एनो नीत हरिताप्रद अवसान उत्तरे दुले शाक दीना वर्धने सीमा वक नेत इतर कथाकर सतुन गे लक्षण पैते वर्धने सीमा वक एत वर्धने सीमा वक एत वर्धने सीमा वक एत तो वाला तो ये कोड विनाश कर दिके दम मित्र दी मताक के नो उत्तर लिए ना इतर रखने में ये पिकात मताक के पटल वरद गुड़ाकूची हरियट लियने अमार गड अभी गणंगण हर मत वाटपूलवा मैं स्क्रीन अरगने की अड़पाड़ी कथाकर हरिदे पुलवा वर्षा दटवाण दरु मत वर्षा दान मम एक अरगन साक अड़पा तीर हिमाय
निवेदन यार को निवेदन इतना गैट दुआ नहीं එවන්න බලන්න මම එවන ඒවා ටික ඉස්සරහට ගන්න WhatsApp වලට එවන්න පුළුවන් බලන්න मुखाने अवस्था सर हवाई गया है सर वेंकरण को मतलब सर मर्सिडीज़ आ ठीक है साम लिए ना मतलब लिया ना नहीं मैं देन चाहिए ने मतलब प्रोटेक्ट का लेवान चाहिए ने हवाई का लेवान लेवान निकलने के बाद आप ये को बाले में को हमारी सर ग्रुप पे करने नहीं मतलब लेवान ना को मैं प्राइवेट मतलब ग्रुप पे करते हुए तो मार्क में पहली कर बला अड़पाड़ू तीन मैंने सत्तू टीका इन्ना उदाहरण सर
සිව්පාවේ සිව්පා නොවේ. එතකොට පවතින නොපවතින බව. එතකොට ඒක මේ අර ගොඩක් උත්සාහ කරන්න ඇති නැති බව ගන්න. එහෙම නැත්නම් පවතින නොපවතින බව හෝ ඇති නැති බව. එතකොට මෙතන පාදාතරක් ඇති කියලා තියෙනවානේ. එතකොට ඒක තමයි මේ දෙවිදු සිචුවේ තියෙන අනන්‍ය ලක්ෂණ. සර් පාවිච්චි කරන්න ඇති නැති ඒවා අනිවාර්යෙන් හදා ගන්න ඕකයි තියෙන ගැටලුව. අපි කොච්චර කළත් ඒවා ඇඟට ගන්න ඉතා සිව්පා වේ සිව්පා නොවේ කියන එක ගන්න එපා. මේ පාද හතරක් ඇති පාද හතරක් නැති එක හොඳටම ගන්න පුළුවන්. හරිද? මම ඊට පස්සේ මම වෙනම එකක් ඔයාලට ඇඳලා පෙන්නන්නම්. මම මේ උදාහරණ එවපු එක ගැත්ටි කතා කරා. දැන් පොඩ්ඩක් ඉන්න ඒවනම. මම මේ කතා කරන්නම් ඒ අතර එවන්න. ඒතර විශාල ඇඟක් ඇති විශාල ඇඟක් නැති කියලා තියෙනවනේ. විශාල ඇඟක් ඇති එක විශාල ඇඟක් නැති කියන එක ගන්න එපා කියලා මම කියන්නේ. ඒ විශාලයි කියන එක සාපේක්ෂයි. දැන් කූඹියෙක් හිටියොත් ඒක ඒකෙදි හාව විශාල වෙනවනේ. විශාල ඇඟක් හාවට තියෙනවනේ. හාවට විශාල ඇඟක් නැහැ කියන්න බෑ. හාවට විශාල ඇඟක් නැත්තේ ගවයත් එක්ක. නමුත් එහෙම සාපේක්ෂ වෙන දේවල් ගන්න එපා. මෙන්න මෙතනදී අපිට ගන්න පුළුවන් මේ ලක්ෂණේ නැතුව ඇති නැති කියන එක තියෙනවා එතන හරියටම. මේ මෙතනදී ගන්න අං තියෙන්නේ කාටද? අං ඇති අං නැති. අං ඇති අං නැති කාටද අං තියෙන්නේ? ගවයාට. ඔව් ගවයා වෙන් වෙනවා අං ඇති. ආවා වෙන් කර ගන්න අං නැති කියලා. හරිද? කොමල එව්වොත් මම මේ ටික අරගෙන මේක අඩුපාඩු කියලා දෙනවා. දැන් මං කිය විශාල ඇඟක් ඇති විශාල ඇඟක් නැති කියන එක ගන්න එපා කියලා. ඊළඟ මෙතන මෙන්න කපුටයි ගැඩවිල් පනුවා. පාද ඇති පාද නැතිනේ. ඒකට ඒක ගන්න පුළුවන් කපුර වෙන් වුණා ගැඩවිලා වෙන් වුණා. පියාපත් ඇති පියාපත් නැති. එහෙම ගන්නත් පුළුවන්. මේ ටික හරි. මෙන්න මෙතන තමයි දෝෂ තියෙන්නේ. ලකුණු මෙතන හයක් දෙනවා කියලා තිබ්බ. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි. එතකොට එකයි දෙකයි තුනයි හතරක් මේක ලකුණු දෙනවා. මෙතන ලකුණු දෙක අහිමි කරනවා. හරිද? ඒ අඩුපාඩු ටික හදාගන්න අපි යමු අනිත් ඒක එකක් තියෙනවා නේද? පේනව නේද? බලමු මේක සාකච්ඡා කරමු. මෙන්න මේක ගන්න එපා. මොකද්ද ගන්න එපා කියන්නේ? මෙන්න මේක දෙබිදු සුචි වලට ගන්න නැති ලක්ෂණයක්. ඒක මම කිව්වේ ඔයාලට ලියලා තියෙන එක එවන්න කියලා. බඩගාන කියන එක ගන්න එපා. ඒක කරන කියන දේවල් ගන්න එපා. බඩගානවා කියන එක එහෙම නැත්තම් පළතුරු කනවා, එහෙම නැත්තම් ශාක භක්ෂක මාංශ භක්ෂක පීනනවා. පාදයට පාත නැති කියලා. ඒතකොට මේ දෙගොල්ලෝ මාරු වෙනවා. ඒක තමයි දෙයක සුදුසුම එකක්. මේ දෙගොල්ලෝ මෙහෙම මාරු කරන්න එනවා. මොකද පාද ඇති කියන එකන අපි මුලට දාන්න ඕන. මෙතෙන්ට එන්න ඕන පාද ඇති. පාද ඇති. යන්න කෙට්ටුවක්ද? දැන් මේක හැමෝගෙම එවන ඒවා මම සාකච්ඡා කරනවා. අඩුපාඩු තියෙන ඒවා මම හදනවා. පැහැදිලි නැහැ කියපු එක. ඒතර මේ ඔක්කොම ටික මෙහෙට දාන්න. පාද නැති ගැඩවිල් පනුවා මේ පැත්තට අරයි යන්න. හරිද? ඊට පස්සේ මම ඉතුරු ටික පහලට බලන්න. ගැඩ පාද ඇති පාද නැති කියලා දැම්මා. පාද නැති ගැඩවිලා, ගැඩවිලා එතනින් තනි වුණා, ගැඩවිලා අයින් කරනවා. ඊළඟට පාද ඇති අය ඉන්නවනේ අනිත් අය. අන්න එයාලව මම පහලට
मैं साहपात पियापात मट पियापात कपूटा पियापात्र दिगु वाली कहती दिगु කලින්කී බුලක්ෂණයම ගන්න දැන් මෙතන පැන පැන යනවා ඒව ගන්න එපා මෙතන මම ලියන්නම් මෙහෙම අං නැති කියන එක වඩා සුදුසුයි හරිද අං නැති කියන එක වඩා සුදුසුයි අං නැති विभाग हरिद දෙවදුන් සුචි ටික වන්න ඒකේ තියෙන අඩුපාඩු මම මෙහෙම බල බල පැහැදිලි කරනවා මේ කණිත් පැත්තට එන්න කිව්වා මේක පේනව නේද හැමෝටම බල මේක කොහමද ඊළඟට මෙන්න මෙතන මට දෝෂයක් පේනවා ඔන්න ඕවට එක හදා ගන්න ඒ නිසා මම කියන්නේ මේක එවන්න කියලා පාද හතරක් ඇත පාද හතරක් නැත ලියලා තියෙන විදිය ගැටලුවක් නෑ උදාහරණ යටින් ලියන්න ඒක නොලියුවයි කියලා ගැටලුවක් නැහැ මෙතන ගවයා විතරද පාද හතරක් මේ උඩ ඉන්න අයගෙන් ගවයාට විතරද පාද හතරක් නැත් මේ තියෙන හාවගේ පාද කීයක් තියෙනවද හාවට පාද හාවට පාද කීයද යෝරාල් හාවට පාද හතරක් තියෙනවනේ එනම් මේ ආවව මෙතනින් අයින් කරන්න ඕන මෙතන ආවව දාලා බෑ ඊළඟට පාද හතරක් නැත්තේ ගැඩවිල් පණුව කපුට ඒක හරි අර කලිනුත් කවුද දාලා තිබ්බේ ඊට පස්සේ ගැඩවිල් පණුවයි කපුටවයි වෙන් කරනවා පාද ඇත පාද නැත එතකොට මෙන්න මෙතන ආව එන්න බෑනේ එතකොට කපුට ගැඩවිල් පණුව වෙන්නේ. එතකොට මේ පියවරකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පහළ පියවරට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පියවර ඕනේ නැහැ. මොකද හාවව මෙතන තියාගෙන බෑ. මේ ටික මෙතනින් අවසానයි. අන්න මේ දෙන්නව නැවත බෙදන්න ඕන. මේ දෙන්නව නැවත බෙදන්නේ කොහොමද? අං ඇති අං නැති කියලා. ඒකට හැමෝම බලා ගන්න හැමෝම මේකට අවධානය දෙන්න ඕන. कपड़ती
එතකොට ඒක නැතුව ඉතුරු ටික හරි හරිනේ මම එහෙමනම් යනවා ඊළඟ එකකට සාකච්ඡා කරන්න ඔක හදා ගන්න Sir, oh. Sir, you should get a sir. Then me, then me, Dulen get a. Ah. Piyapat ethi, piyapat neti, harine paadhata rakhethi. ගවයහා පාදාතරක් නැති ගැඩවිල් පනුවා එන වැරද්දක් කරලා තියෙනවා දැන් මේ මෙතන කපුට ලියන්න බෑ කපුට ඇවිල්ලා නේ මේ පැත්තට බලන් දුලේ කපුට මෙහෙට ඇවිල්ලාද මේ මෙතන කපුට ඉන්නවනේ දැන් මෙතන ගැඩවිල් පනුවයි ගවයයි හාවයි කපුට ඉන්නවනේ කපුට මෙහෙට දැම්මනේ අපි ඔව් එතකොට කපුට වෙන් කළාට පස්සේ එහෙට වෙන් කරපු කපුට ආයේ මෙහෙට එන්න ගේන්න එපා අනේක දැනගත යුතු කාරණා අහරට වෙන් කරපු අයව අහපව මෙහෙට ගන්න එපා එයාලා වෙන පාරක යනවා මෙයාලා වෙන පාරක යනවා ගැඩවිල් පනුව ගවයා ඉන්නවා තව කවුද ඉන්නේ ගැඩවිල් පනුව ගවයා ආවා ඉන්නවා කපුට මෙතෙන්ට එපා අර කපුටව මෙතන හොයාගන්න බෑ මේ වෙලේ මේ පේලියේ කපුට හොයා ගන්න බෑ නමුත් මෙන්න මෙතෙන්ට කපුටෙක් ඇවිල්ලා ඉන්නා මේ කපුට එපා. ඉතින් මෙතන ඉන්නේ ගැඩවිල් පණුව ගවයා හාවා. පාද හතරක් ඇති පාද හතරක් නැති කියලා තියෙන්නේ. එතකොට ගවයා හාව වෙන් වෙලා තියෙනවා. ගැඩවිල් පණුව වෙන් වෙලා තියෙනවා. එතකොට ඒක ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. මෙතන කපුට එන්න බෑ. කපුට එහා පැත්තේනේ. එයාව ගේන්න. දැන් ඊට පස්සේ ගැඩවිල් පණුව වෙන් වුණානේ. ගැඩවිල් පණුව තනිවලාට පස්සේ ගැඩවිල් පණුව පාඩුවේ හිටපුතේ. දැන් මේ මේක හොඳට බලා ගන්න. මෙන්න මේ ඉර තියෙනවානේ. මේක කාටද මේ මේක ගිහිලා තියෙන්නේ කාටද? ඒක මෙතන පැහැදිලි ජුට්ටක් ගැටලුවක් තියෙනවා. ඒක මේ මැද තියෙන්නේ. මේ ඉර මෙන්න මේ ඉර මැද තියෙන. ඒක යන්න ඕන සත්තු ඉන්න තැනට. ඒතර කවුද කොතනද සත්තු ඉන්නේ? අපි වෙන් කරන්න යන්නේ කාවද? ගවයවයි ආවවයි. කාවද වෙන් කරන්න යන්නේ? ගවයවයි ආවවයි වෙන් කරන්න යන්නේ. හරිද? දැන් මේ ඉර එන්න ඕන මෙන්න මෙතනින්. ඔන්නතරින් ඇවිල්ලා මෙහෙම දෙපැත්තට යනවා. හරිද දෙපැත්තට ගිහිල්ලා මෙන්න මෙහෙම පහළට යන මෙතන ඉන්න අපි දැන් බෙදන්නේ ගවයවයි කපුට මේ 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 හාවවයි විතරයි හරිද දැන් කපුට මෙතෙන්ට ආයමත් ඇවිල්ලා ඉන්නවනේ ඉතර මේ ගැඩවිල් පණුව එන්න බෑ කොහෙත් මෙයාවත් තනි මෙතන වෙන් කරලා ඉවරයි ගවයවයි හාවවයි ඉන්නේ වෙන් කරන්නේ මෙතන කපුටෙක් එන්න බෑ එතන මේ ලක්ෂණය වෙනස් කරගන්න මෙතන ඉන්නේ ගවයවයි හාවවයි ඒ නිසා අපි මෙතන ලියන්නේ මොකද්ද අං ඇති අං නැති එතකොට මෙතෙන්ට ලියන්න වරහන් ඇතුලේ ගවයා මේ පැත්තේ වරහන් ඇතුලේ ලියන්න කවුද ආවා කියලා ගවයා සහ ආව මෙතන බරපතල වැරද්දක් තියෙනවා මොකද්ද මෙහි වෙන් කරපු අයව මෙහෙට ගේන්න බෑ ඒ වෙන් කළාට පස්සේ ආ ඒ පැත් මෙහෙ වෙන් කළා නම් එයා එහෙ වෙන් වෙනවා අර සත්තුන් ටික වෙන් කරගෙන වෙන් කරගෙන වෙන් කරගෙන එනවා ඒ වෙන් කරපු අය හපෝ ගන්න බෑ ගන්න එපා එතකොට මෙන්න මෙතන මේ බෙදෙන ඉර දැන් මෙතන මැදනේ තියෙන මේක ගැටලුවක් නෑ මේ මෙතන මේ සත්තු උඩට ඇවිල්ලා මේ ඉරත් සත්තු උඩ ඉඳලා එනවා දැන් මේ ඉර මැදට ඇවිල්ලා කා මෙයාලටද කියලා නැහැ. ඒ නිසා ඒක හරියට
सत्तु गावट इतना मेन मेतन मेदट इन सत्तु तेना मेदटे तेरना अरे वेंकर मेहे वेंकर उदाहरण कपट वारियन आय मेतन कपट वारियन आय मेतन मे अरगर तीन काव गड़वील पड़वा वारियन मेह वेंकर गड़वील पड़वा मे तिटा एक इकनाट अवधान इतने अड़पाट हदागा पुलवा वेदी हदल तीन वचन मेकोड़े गति आखन दिगट का रूल देखक पारतरी मेहम्म वेंकट फास्ते फाद हतरा मेहम्म लीला मे सीमा नवत्ता अनेटे अवसाने मिथन पाद हतरा नति अति अतरी सा अवसाने कट पाद अति पाद नति मेदने कपुटा वेंकर पियापत अति पियापत नति लेसीगा कपड़े पियापत गड़ी पियापत इतोटे ये लक्षण का वेरदी ने हेम बला मेक अंदर पेना मे विधि मेक इता वेदगा मुकद लकुनु गानना लकुनु गानना देबुदु सुचियर संपूर्ण लकुनु गान पुलुवां वाला निकं अवुल करगत्ते नैतुव तियागत्तोत् हरि दैन मे मम पेन्नला दीपु वैरदी टिक विभागे दिनक करन्न एपा मे बलन्न मम लस्सन्ट मेक ऐंदला पेन्नन्ना लखनऊ हया देना लखनऊ हाय अलाकोड़े तीन लखनऊ हाटे अम्मी के लीला पेना बला सत्तुटिक सह इटल पेना सत्तुटिक दवया बेदन मेरे पेना मेच लुकूट का रूल देख पड़ता होगा मेहम सत्तु नति तेंग वाले अंदे अने सत्तु इन मेतना मेन मेके मैदी मेन मे हर पोटी क्रूवल देख पड़ता अंदी मैं दिपेट मे इरा अंदी पुलवंतर मे कड़दासी दिपेट पुलवंतर इड 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 हरियट परहरने अंदी
लक्षण प्रधान लक्षण लिया पाद हतरा पाद हतरा पूर्वाम पाद हतरा පාද හතරක් නැති දැන් බලන්න මේ දෙන්න අතර පරතරයක් තියෙන. දැන් මේක දිගටම ලියන්න බෑ වගේ නම් එක අනිත් එකත් එක්ක ගෑවෙනවා වගේ නම් මේ පහලට ගන්න. හරිද? පාද හතරක් නැති. පහලට ගන්න. පහලට අරගෙන මේක මේ අනිත් එක්කත් එක්ක එක ගොඩේ යන්න නැති වෙන්න ලියන්න. පාද හතරක් නැති. කියන්න. इधर उदाहरण सत्तुटी के मेतन वराहंग लिया गावया पहाली और लिए बेगट पहाली गावया हाव इधर मेतन अनित ऐते गेटे इन बे इलाके पैती ने ऐते के कोडे अन्न बे कापुटा गेटे बीला ते मेयाला वाये बेदनो දැන් මම මෙතෙන්ට ආහාර බෙදපු අයව ගන්න මං කෝ ගවයවයි ආවවයි වෙන් කර ගන්න පුළුවන් අන් ඇති අන් නැති මෙතෙන් ලියනවා මං අන් ඇති මේ ලියන එක අනිත් එක්කෙනත් එක්ක ගෑවෙන්න බෑ අන් නැති वाला पोते इट मद वगे ना मैं अन्ति की पहाल कऊ दंगे गावया हर बेदपू मेन मे बेदपू गैडवी लाव मेहट गे मे बेदा मेतन अभी बेदा मे सीमा बेदा मे दिनाव पमन दिनाव पमन गावया वाई हावय पमन बेदाने गोलूट ग मे अस्त अरेपैनाव गेपा दम मम्मी කියන්න උත්සාහ කරා ගවයවහවයි බෙදිලා ඉවරයි ඉඳ එයාලයි කරදරේ ඉවරයි ඉතින් ගැඩවිලාවයි කපුටවයි බෙදන්න තියෙන්නේ මේක ප්‍රශ්න තිබ්බකත් හොඳයි මේ එයාලගේ අඩු පාට ටික පැහැදිලි කරලා දෙන්න දැන් කපුටයි ගැඩවිලාවයි පාද ඇති පාද නැති කියන එක ගන්න පුළුවන් ගැටලුවක් නෑ නමුත් පාද ඇති පාද නැති කියන එකට යන්නේ නැතුව වෙනවා පියාපත් ඇති පියාපත් නැති පියාපත් ඇති පියාපත් නැති පියාපත් තියෙන කාටද කපුටට व्यापार नैत्य का अर्थ कैडे विला व्यापार नैत्य कैडे विला अन्न उपकुमत आनी एक किने बावड़े पास तले का गुड़ी ने बारड़ पेन आदे पहेदली बावा पेन वाने एरी सार निरूपणे कर उत्साह हरिनेहदली विभाग दी लखनऊ हाया गण पुलवाम प्रश्न वेडी लखनऊ प्रमाण उपया गण पुलवाम प्रश्न मे नीट मे निवेर दीव मे गैलपे लक्षण अरगन इकोड़े नव लक्षण අඳින්න මෙහෙ ගත්තාය මෙහෙට මෙහෙ ගත්තාය මෙහෙට ගන්න යන්න එපා මෙහෙ ගත්තාය මෙහෙට ගන්න යන්න එපා එකපාරක් බෙදිලා ඉවර නම් ඊට පස්සේ යාලා ආයෙත් තැන් තැන් වලට ගන්න එපා ඉතින් පැහැදිලි ඇති පැහැදිලි කියලා ඉවරලා තියෙනවා අපි ඒ ප්‍රශ්නේ ඉතින් අවසන් කරමු පදාර්ථය ගැන අපිට උත්තරක් මෙතන තියෙනවා ඒක බලමු
पदार्थ सत्तु लक्षण देखा अवकाश गणीम स्कंदयाक पैवती ये तो ऊपर समाधान का लक्षण नमति दे हंदुना नाम शक्ति शक्ति हर उत्तर किया न इमद्रव्य संधा उदाहरण देखा आलोके ध्वनियन आलोक शक्ति ध्वनि शक्ति विनाती ना ताप शक्ति रसायन शक्ति ओंकार उन्हें कहा लिया न पदार्थ दे पावती न पदार्थ नमस्ता तून गाने द्रव्य वायु කාණ ද්‍රව වායු මත කරගන්න මේ දැනුම නිශ්චිත පරිමාවක් ඇති නිශ්චිත හැඩයක් නැති පදාර්ථය කුමන අවස්ථාවේ ද්‍රව ද්‍රව ඔන්නවා අවතක වෙන්න පුළුවන් පැටලෙන්න පුළුවන් ඒ නිසා අපිට තියාගන්න උත්සාහ කරන්න එහා බී බැලුන තිරස්ස පීඩීමේට හේතුව එන බැලුන දෙකටම එක සමාන වාතයක් පුරවා එම බැලුන දෙකේම ස්කන්ධ සමාන වීම එම බැලුන දෙකෙහිම සමාන නිය තියෙන්නේ එම බැලුන දෙකටම වාතය පුරවා ඇත්තේක සමාන ස්කන්ධයකින් නිසා කියලා ඒක කමක් නැහැ ස්කන්ධයක් කියන වචනේ එන්නවා දෙපැත්තෙම තියෙන එකම ස්කන්ධයක් පැවතීම එම බැලුණ දෙකේම ස්කන්ධය එකම ස්කන්ධය දෙකේම ස්කන්ධේ සමාන වීම කියලා හදන්න ස්කන්ධේ සමාන ඒ නිසා තමයි ඒක තිරස්ස තියෙන්නේ असमान ना एक कोई पैतर है यार ए बैलून है कोई ए बैलून है आप मैं आगा मैं ए किया मैं आप बी किया लगा मु ए बैलून है सिद्धू कल हो संबंधता वे कुमार सिद्धू वेद है बी बैलून है ए बैलून है ये लड़का तो बी बैलून है पहले तो हाँ ये है मरियो ए बैलून है ये पहले तो को से बैलून है ये लड़के से ये ए बैलून है ये लड़का को बी बैलून है पहाड़ का वन कर ए बैलून है हेलट को बी बैलून है पहाड़ का वन कर संपर्तावे नेतुएन ए बैलून है उल्टे ना बी बैलून है पहाड़ ना संपर्तावे नेतुएला ඒ බැලුනේ සිතුරු කිරීමෙන් පසු ඒ හා බී බැලුන වල පිහිටීම රූප සටහන හින්දාක් වල හරි ලේසින ලකුණු හතරක් අම්මන බලන්න නිකන් ලකුණු ගන්න පුළුවන් මෙන්න මේව අපි අඳිනවා මේව අඳිනවා සර් මේ හරිද තින ජුක්කා පෙන්නන්න බලන්න ආ එක හරි හොඳ ලස්සන එක මේ පැත්තේ වැලුගුණය හුලන්නේ මේක ඉහළ ගිහිල්ලා මේ පැත්තේ වැලුනේ ඉල්ලලා ඒ පැත්ත ඉහළ ගිහිල්ලා මේ පැත්තේ බැලුනේ පිම්බිලා තියෙනවා
පෘථුවිය මම එකක් වෙනින් කතා කරන්නම් බලන්න පෘථුවිය මත ඇති ජලය ඝන ද්‍රව වායු කියන අවස්ථා තුනේම තියෙනවා ජලය ඝන අවස්ථාවේ ජලය පවතින ආකාර තුනක් මොනවද අයිස් කැට හිම ග්ලැසියර් ඔව් අයිස් කැට හිම ග්ලැසියර් ඒ විදිහට හිම කඳු ඒ විදිහට ඉපත් හරි හිම කඳු ඒ විදිහට උදාහරණ තුනක් කියලා තියෙනවා ඊළඟට ජලයේ ද්‍රව වශයෙන් පවතින ප්‍රධාන ආකාරය වර්ෂණය වර්ෂණය සිදුන ආකාර දෙයක් වර්ෂණය කියලා කියන්නේ දැන් ජලයේ තියෙන වර්ෂණය මතු පිට ජලයේ භූගත ජලයේ කියලා අවස්ථා තුනකි එතකොට මේ වර්ෂණය කියන එක ගත්තොත් අර ජලය පොළොවට පතිත වෙන ආකාර එකක් වැස්ස විදිහට පතිත වෙනවා වර්ෂාව අයිස් කැට වැස්ස හිම කැට වැස්ස වර්ෂාව අයිස් කැට වැස්ස හිම හිම වැස්ස ඔය විදිහට ආකාර හතරකින් අපිට ඒක හඳුනා ගන්න පුළුවන් හරිද ජලය පොළොවට පත් වෙන ආකාර අර මාළු ටැංකියක් අරගෙන අපි ඉස්සර ටිකක් දාලා කරලා බැලුවේ ඒ රූප සටහන එන්න පුළුවන් විභාගෙ. ඒ නිසා ඒ රූප සටහන් බලලා යන්න හොඳට පොතේ තියෙන ක්‍රියාකාරකම් ටික බලලා යන්න ඒ වලින් ප්‍රශ්න එනවා වැඩිපුර. පොතේ තියෙන ක්‍රියාකාරකම් බලලා යන්න ඒ වලින් තමයි වැඩිපුර ප්‍රශ්න අහන්නේ. හරිද? නිසා හොඳට බලන්න ඒ ටික විභාගෙට යන්න කලින්. මේ පාඩමටත් තියෙනවා ඒ වගේම මේ ක්‍රියාකාරකම් ඊළඟට දියටි නැහැ පොළව මත ජලය ද්‍රව ලෙස පවතින අනෙක් ආකාර දෙක මතු පිට ජලය භූගත ජලය මතු පිට ජලය භූගත ජලය කාදි දියේදී ලවණ ප්‍රමාණය අනුව ජලයේ වේදන ප්‍රධාන ආකාර තුන හරදිය කිවුල්දිය මිරිදිය හරදිය කිවුල්දිය මිරිදිය හරදිය කිවුල්දිය මිරිදිය හරදිය මිරිදිය කිවුල්දිය ඊළඟට අප ආහාරයට ගන්න ලුණු ඉපදීමට යොදා ගන්න ඉහත වර්ග තුනෙන් කුමන ජලයේද හරදිය කරදිය කරදිය හැමෝට මතකයිනේ කරදිය 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 ඊළඟට ජලයේ දායක වන ආකාර තුනක් දේහ ක්‍රියාවලිය සඳහා දෙකක් මිස ඔව් දෙකක් එකක් තමයි බහිස්රාවී ද්‍රව්‍ය බැහැර කිරීමට ඊළඟට ද්‍රව්‍ය පරිවහනය කිරීම සඳහා හරිද ඔය විදිහට අපිට ලියන්න පුළුවන්. බලන්න මතක ඇති වෙනම තිබ්බා අර ජීවයේ පැවැත්මට කොහොමද? මොනවාද? ශාක දේහේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා කණිජ ලවණ අවශෝෂණය සඳහා ආදිත බහිස්රාවී ද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ද්‍රව්‍ය පරිවහනය කිරීම සඳහා අපේ දේහේ පුරා අන්න ඒවා තමයි එතෙන් ලියන්න ඕන. උතර මේකට උත්තරේ කලිනුත් ගාලා කිව්වා 0.0.1 එකයි ඊළඟට ඔය ප්‍රශ්න ටික අපි එකක් ඉවරයක් කරමු දුන්න කියන්නේ සර්පෙන්ගේ සංචරණ ක්‍රමය මොකද්ද බඩගෑම මම ඉක්මනින් කියන්න යනවා හැමෝම පුළුවන් උත්තර වේගෙන් කියන්න ආශ්වාස වාතයට වඩා ප්‍රාශ්වාස වාතයේ අඩංගු වායුව කාබන් කාබන් ඩයොක්සයිඩ්
පොළවෙන් ලබා ගන්නේ ජලය ආහාර නිෂ්පාදනය සඳහා පොළවෙන් ලබා ගන්න ජලය වායු ගුණෙන් ලබා ගන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව කාබන් ඩයොක්සයිඩ් වායුව ද්‍රවයක පරිමාව මැනීමට විද්‍යාගාරයේදී ගන්නේ මිනුම් සරාව මිනුම් සරාව හැමෝම කියන්නේ මම වේගෙන් ඒ ටික යනවා බංගුරතාවය කියන්නේ මොකද්ද කුඩා බලයක් යෙදුව විට ඉක්මනින් කැඩී යා කුඩා බලයක් යෙදුව විට බිඳෙන සුළු වී මේව නැත්තම් කැඩී යාමට තිය හැකියාව බිඳෙන සුළු වෙනවා කුඩා බලයක් යෙදුවාම කැඩිලා බිඳිලා යනවා නම් ඒකට කියනවා බංගුරයි කියලා කම්බි සෑදීමට සුදුසු ද්‍රව්‍ය දෙකක් තඹ තඹ ඇලුමිනියම් යකඩ ඔන්නව ගන්න පුළුවන් කම්බි හදන්න කම්බි කියන්නේ තන්නේතාවය වර්ෂ මේ ලුණු වල රසායනික නම සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් ක්ලෝරයිඩ් වර්ෂාපතේ මනින් ඒ උපකරණය වර්ෂාමානේ වර්ෂාමානේ මේක මේ අවසාන පාඩමක එකක් වර්ෂාමානේ මිරිදිය ලීටර් එකක් සහ කරදිය ලීටර් එකක් ගත්තොත් වැඩි ස්කන්ධයක් තියෙන කාගෙද කරදිය ලීටර් එකේ කරදිය 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 හරිද ඉවරයි සර් පේපර් හොඳයි එහෙනම් අපි අදට අවසන් කරමු ඊළඟ සති ඊළඟ පාඩම කරමු විභාගය ලියන්න හොඳින් පෙළපොතේ ක්‍රියාකාරකම් ටික හොඳට බලාගෙන යන්න ක්‍රියාකාරකම් රූප සටහන් එහි විභාගෙදී හරිද පෙළපොතේ ක්‍රියාකාරකම් හොඳට බලාගෙන යන්න ඒව අනිවාර්යෙන් එයි එහෙනම් හොඳ ලකුණක් ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිකන් ඉඳුවත් බෑ පාඩම් කරන්න උවමනාවෙන් පාඩම් කරන්න කායගත බලපෑමක් නෙමෙයි දරුවන්ගේ උවමනාවට පාඩම් කරන්න හරිද එහෙනම් ලකුණු දුන්නාම ලකුණු කීයද කියලා කියන්න හොඳ ලකුණක් ගන්න 85න් එහා 90න් එහා ගන්න පුළුවන් ඔය හැමෝටම පොඩ්ඩක් මහන්සියෙන් විතරයි තියෙන්නේ හරිද එහෙනම් අපි අවසන් කරමු හැමෝටම ආයුබෝවන් thank you sir excuse me sir yes